දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 558 වැනි ටෙලිවැකිය. කොහොමද තායිලන්තයේ නේද? අපට පසුපසින් සිටි තායිලන්තය අද අපව පසුකර ගිහිල්ලා බොහෝ කල් නේද? හුඟක් දුර ගිහිල්ලා තියෙන තායිලන්තය. හොඳේ ආර්ථික වශයෙන්ුත් නීතිමය වශයෙන්ුත් අපිව පහු කරලා ගිහිල්ලා තියෙන්නේ. දැක්කද අගමැතිට වෙච්චි දේ? තායිලන්තයේ අගමැති හොඳේ තායිලන්තයේ අගමැති ශ්‍රෙත්තා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියලා තීරණය කළා. හරිද? අධිකරණයේ ශ්‍රෙත්තාව අගමැතිකමින් ඉවත් කළා. ශ්‍රෙත්තා ඇත්තටම මොකද කරලා තියෙන්නේ? ඒක අරන් බලමුකෝ නේද? අල්ලස් චෝදනාවකට සිරදඬුවම් බිඳපු, ඒ කියන්නේ වැරදිකාරයා වෙලා දඬුවම් බිඳපු නීතිඥයෙකුව කැබිනට් මණ්ඩලයට පත් කරලා. හොඳේ අල්ලස් චෝදනාවකට වැරදිකරුවෙක් වෙලා සිරදඬුවම් ලැබූ නීතිඥයෙකුව කැබිනට් මණ්ඩලයට පත් කරලා. හරිය මෙහෙනම් ඉතින් මේ හිරේන්ට ඕන අය ඕන තරම් නේද? ඒව ඇතුලේ ඉන්නවා. ඊළඟට මේ ඇඟ බැඳපු උන්දලත් ඇමතිලා හැම නේද? ඊළඟට කප්පම් ගත්තු අයත් ඉන්නවා නේද? අපිට ඉතින් එහෙම ලැජ්ජාව කියලා එකක් ඇත්තෙම නෑනේ නේද? මේ නිසා ඇත්තටම මේ තායිලන්ත අධිකරණය ආචාර ධර්ම නීති කඩ කළා කියලා, හරිද, අගමැතිට යන්න කිව්වා. තනතුරෙන් ඉවත් කළා. හොඳේ ඔය බැංකොක් වල තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයක්. හරිය මේ අධිකරණයේ විනිශ්චයකාරවරුන් 9 දෙනාගෙන් 5 දෙනෙකුම මේ විනිශ්චයේදී මොනවද දන්නවද සඳහන් කරලා තියෙන්නේ. දඬුවම් ලැබූ අයකුව කැබිනට් මණ්ඩලයට පත් කිරීමෙන් දැන දැනම අගමැතිවරයා සදාචාර විරෝධී ක්‍රියාවක නිරත වෙලා තියෙනවා. දඬුවම් ලැබපු කෙනෙකුව කැබිනට් මණ්ඩලයට දැන දැනම පත් කරපු මේ අගමැතිවරයා සදාචාර විරෝධී ක්‍රියාවක නිරත වෙලා තියෙනවා කියලා නේද? මෙහෙම බැලුවම ලංකාවේ සදාචාර විරෝධී ක්‍රියාවල ලිස්ට් එක ඇහුවොත් හිනා යනවා නේද? හරි, මේ තීන්දුවෙන් පසු තායිලන්ත අගමැතිවරයා මොනවද මාධ්‍යට කිව්වේ? ඒකනේ වැදගත් නේද? මම අධිකරණ තීන්දුව පිළිගන්නවා. මම අධිකරණ තීන්දුව පිළිගන්නවා. අගමැති ලෙස මම උපරිමයෙන් කටයුතු කළා. දැන් ඉතින් අලුත් අගමැති කෙනෙකු පත් කරගත යුතුයි. ඔහු මාගිය මාර්ගයේම යයිද කියන්ට මා දන්නේ නැහැ. ඔන්න ඔච්චරයි කිව්වේ. හරිද? දැන් මෙහෙ එහෙම වුණා නම් එහෙම, මෙහෙම වුණා නම් හත්තිලව්වේ මොන જાතියේ කතා අහන්න වෙයිද නේද? දැන් ඔය පහුගිය කාලෙත් අහන්න උනේ ඒ જાතියේම කතානේ නේද? පාර්ලිමේන්තුව උත්තරීතරයි, බලය තියෙන්නේ අපිට, බලය තියෙන්නේ කැබිනට්ටුවට, මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නේද? අපේ බලයට අත තියන්ටෙන්ට එපා, නීති හදන්නේ අපි. අර අපේ ගම්වල භාෂාවෙන් කියනවනම් හුඟක් පොරටෝක් ඇහිච්ච කාලයන්නේ පහුගිය කාලේ නේද? හැබැයි ඉතින් ඔය දේශපාලනඥින්ගේ සියලු ඔය ලොකු කතා උද්දච්ච කතා හමුවේ අපේ ගරු අධිකරණයත් ඔය පහුගිය දා දීපු අර මැක්කන්ට පලිබෝධනාශකයක් වගේ ඉසපු සමහර උත්තර අමතක කරන්න බෑ. සමහර තීන්දු අමතක කරන්න බෑ නේද? ඓතිහාසික තීන්දුවක් ලැබුණනේ. ඔවුනේ අර රට ගොඩගන්න පැන්නයි කියලා රටටම කිව්ව මිනිස්සුන්ට හරින්ටයි නේද? ඒ දෙන්නටම හරි අපූර්ව තීන්දුවක් දුන්නනේ ගරු අධිකරණයේ නේද? දැන් ඔය අපූර්වට ගරු අධිකරණයේ හමුවේ දන නැහුවේ නේද? රටක් ඉස්සරහට යන්න නම් පුද්ගලීන් වැදගත් නෑ. තනි තනි පුද්ගලීන්ට කරන්න පුළුවන් කතා වැදගත් නෑ. තනි තනි පුද්ගලීන්ට අහවල් එක කරන්න පුළුවන්, මේක පුළුවන්, අනිත් එක කරන්න පුළුවන් කියන කතා පිළිගන්ටත් එපා. හොඳේ, ඔව්, එහෙම පිළි අරගෙන ඇනිච්ච හැටි ආය අමුතුවෙන් මතක් කරන්න ඕනේ නෑනේ නේද? රටක් නම් ඒ රට නීතියට යටත් විය යුතුයි. හොඳේ, සියලු දෙනා නීතියට යටත් විය යුතුමයි. සැමට ඉහලින් ක්‍රියාත්මක විය යුත්තේම නීතිය. එහෙම වුණාම ওই දේශපාලන ගේම් අහවර කරන්න පුළුවන්. හොඳේ, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ වරක් ප්‍රකාශ කළා, අප සිංගප්පූරුව ගොඩනැගුවේ නීතිය අංක 1ට තබා ගනිමින්. අප සිංගප්පූරුව ගොඩනැගුවේ නීතිය අංක 1ට තබා ගනිමින් අප සියලු දේ හරියටම විගණනය කළා. මේවට විරුද්ධ වන්නන් කම්බහොරු. අපි ඔවුන්ව අයින් කළා කියලා කිව්වා. හරිද? මේ විදිහට කිව්වේ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ. අදටත් සිංගප්පූරුවක් ගැන සිහින කතා කියන අපේ පාලකීන්ගෙන් වැඩි පිරිසක් දූෂිතයින්. හරිය, අප ආයේ අලුතින් ඒක මතක් කරන්න ඕනේ නෑනේ නේද? ඔය දෙගොල්ලෝ, තුන්ගොල්ලෝ, හතරගොල්ලෝ
පාර්ලිමේන්තුවේදී මොන්න තරම් එකිනෙකාට හොරා 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 කියාගෙන තියෙනවද නේද? ඒවුනාට අද ඡන්දයක් ලං වෙනකොට, මැතිවරණයක් ලං වෙනකොට නේද සදාචාරය කියන අකුරු පහ අහලගන් හතකවත් නැති සෙට් එකක් මේ. හරිද? මේ පාරත් ඔය ආයේ එක එක විදිහට අර පක්ෂයට මේ පක්ෂයට අතනින් මෙතනට මෙතනින් අතන්ට නේද දවස ගානේ සන්ධාන ගත වෙනවා. මේ දවස්වල එක එක පක්ෂවලට හේතු වෙන සෙට් එක දිහා හොඳට බලන්න, හොඳට ඇස්සැරලා බලන්න. හරිද? අර කලකදි රහලු කලකදි වහ වෙනවාලු නේද? ඒවා අපි පැත්තකින් තියමුකෝ. ඔය මේ දවස්වල රට ගොඩ ගන්න අරහෙට එකතු වෙනවා නේද? මෙහාට එකතු වෙන ඒ සියලු දෙනාම මතක තියාගන්න. එක අවස්ථාවක මේ ලක් මාතාවගේ රුධිරයේ උරා බීපු මිනිස්සු කියලා. හොඳේ, මේ අයට හෙට දවසෙත් මේ රට බාර දුන්නොත්, හරිය හෙට දවසෙත් බාර දුන්නොත් දරුවන්ට අනාගතයක් නැති වෙනවා කියන එකත් මතක තියාගන්න. හොඳේ, ඔබ අපේ රටේ මැතිවරණ ඉතිහාසය ආයි මතක් කරගන්න. මහා මැතිවරණවලදී, ජනාධිපතිවරණවලදී විවිධ සන්ධාන නිර්මාණය කරගන්නේම දූෂිතයින් හොරුන්. හොඳේ, කාලයක් එක පැත්තකින්දලා රට කාලා ආයේ ඊළඟ වතාවේ අනිත් පැත්තට පයනවා. හරිය, දැන් අපට හොඳටම මතකයි කාලාන්තරයක් තිස්සේ ඇහිච්ච වචනයක් තමයි මහ බැංකු හොරා කියන එක. ඊළඟට ඇහුණා සීනිබදු හොරු කියන එක. ඊළඟට ඇහුණා සුදුලූණු බදු හොරුන් නේද? ඒකම ඊට පොඩ්ඩක් ළඟින් ඇහුණා පොහොර නැවෙන් හොරා කාපු කතාව නේද? ඊට පස්සේ 2015 විතර අපිට මතකයි අර හාල් පිටරටින් ගෙනල්ලා බිලියන 15ක විතර අලාභයක් කරලා ගහපු ගැහිල්ල නේද? එතකොට ජාතික දේපල විකුණන් කන එක. දියර පෝරවලිනුත් ගැහුවනේ ආන් ඒ ගහපු ගැහිලි. එතකොට ඉතිහාසයේ වැඩිම ණය අරන් තියෙන ඇමරිකානු ඩොලර් බිලියන 15,000ක් මේ අවුරුද්දක් දෙකක් ඇතුළත. හරිද? එහෙම ණය අරගෙන කරපු දේකුත් නැති බව නිරන්තරයෙන්ම ওই දෙගොල්ලොම කියාගත්තා. හොඳේ, තුන්ගොල්ලොම හතරගොල්ලොම කියාගත්තා. ඒ විතරක් නෙමේ, ගරු අධිකරණයේ ආර්ථික ඝාතකීන් කියලා නම් කළ අපරාධකාරීනුත් මේ කණ්ඩායම් දෙක තුන අතර බෙදිලා යනවා. හරි අපූර්වට නේද? රට ගොඩ ගන්න ආයේ චාන්ස් එකක් ඉල්ලනවා. හරිය, මේ අයට කන්ට ඕන වුණහම මතක තියාගන්න ලෙල්ල පිටින්ම, හරිය ලෙල්ල පිටින්ම පොල් ගෙඩියම ගිලින්න පුළුවන්, නැව්පවා ගිලින්න පුළුවන් සෙට් එකක් මේ ඉන්නේ කියලා. හරිද? අනික මෙයාලා වේදිකාවල අපට පේන්න ගහගත්තට ඇත්තටම ඉතින් යාළුව වෙන්න එපායයි නේද? ඒ නිසා සියලුම දේශපාලනඥයින් අගමැතිගේ ජනාධිපතිගේ සිට නීතියට යටත් කළ යුතුමයි. ඔන්න කරනවා නම් සිස්ටම් චේන්ජ් එක. හරිය, එහෙනම් ඉතින් ලක් මාතාවගේ අන්තිම රුධිර බිඳුවත් මැක්කන්ට උරාබොන්ට දෙනවද කියලා කල්පනා කරන්න කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.